ආයුබෝවන් අදත් පිළිගන්නවාගේ YouTube channel එකට අද මේ වීඩියෝ එක මෙච්චර දවසක් කතා කරපු දේවල් වලට වඩා වෙනස් දෙයක් ගැන කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එකේ තිබ්බ විදිහට අපි අද කතා කරන්න යන්නේ salt water මාළු එක ගැන. ඔන්න ඉතින් අද ඉඳන් වෙනම playlist එකක් මම පටන් ගන්නවා salt water මාළු ගැන. ඒකට හේතුව විදිහට ගත්තොත් මගෙන් එක්කෙනෙක් comment එකක් දාලා ඉල්ලලා තිබ්බා marine water fish ගැන වීඩියෝ එකක් ඕනි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්නෙ. හොඳයි එහෙනම් ඔයාලා මේ සබ්ජෙක්ට් එක ගැන ඉන්ට්‍රෙස්ටින් නම් දැන්ම පල්ලෙහාටින් subscribe button එක click කරලා channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා මගේ වීඩියෝ එකක් දාපු ඔයාලගේ ළඟට notification එක ගෙන්න ගන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකන් එකතු වෙලා ඉන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. salt water aquarium එහෙමත් නැත්නම් marine aquarium කියන්නේ ලංකාවේ එච්චර ජනප්‍රිය නැති aquarium hobby එකක්. අපි මුලින්ම fresh water සහ salt water ගැන සසඳන්න ගත්තොත් fresh water ටැංකියක් හදනවට වඩා ඔයාලට marine ටැංකියක් හදද්දී වැඩි වියදමක් වැඩි නරත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වුණාට මේ මාළු ගැන කතා කරොත් එහෙම කරදිය මසුන් මිරිදිය මසුන් වලට වඩා ගොඩක් වර්ණ වලින් සහ ගොඩක් හැඩ වලින් දකින්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඔයාලත් එක්ක මැරීන් ඒන්ජල් ෆිෂ් එහෙමත් නැත්නම් salt water angel fish ලා ගැන. මේ මාළු වර්ගය ගැන කතා කරන්න ගත්තොත් එහෙම මේ මාළු වර්ගය ගොඩක්ම කොරල් පරාශ්‍රිතව ජීවත් වෙන මාළු වර්ගයක්. ඒ හින්දම ඔයාලට මේ මාළු වර්ගය ඉන්දියානු පැසිෆික් හා ඇට්ලන්ටික් සාගරවල කොරල් පර තියෙන ප්‍රදේශවල බහුලවම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මැරීන් ඇක්වේරියම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් ලස්සනම ඒ වගේම ගොඩක් ජනප්‍රිය මාළු වර්ගයක් තමයි මේ salt water angel fish කියන්නේ. ඒ වගේම fresh water angel fish සහ salt water angel fish ලගේ වෙනස්කම් බැලුවොත් එහෙම මෙයාලගේ fins වෘත්තාකාර ස්වභාවයක් ගන්නවා. මිරිදිය මසුන්ගේ මේ fins සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාර වුණත් මේ කරදිය මසුන්ගේ මේ fins ටිකක් round හැඩයක් ගන්නවා. ඒ වගේම fresh water angel fish ලට සාපේක්ෂව salt water angel fish ලා ටිකක් aggressive ගතියනොත් වැඩි. මේ මාළු වර්ගය විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණ වලින් දකින්න ලැබෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් වෝටර් මසුන්ට වඩා විශාල වර්ණ පරාසයක මූන් පැතිරිලා ඉන්නවා. ඒ වගේම මෙයාලගේ විශාලත්වය හා ජීවිත කාලය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අඟල් 8ක් 12ක් පමණ තමයි මෙයාලගේ ගොඩක් වර්ග දකින්න හම්බෙන්නේ. ඒ වගේම මේ පවුලේ විශාලතම වර්ගය වෙන්නේ ග්‍රේ ඒන්ජල් ෆිෂ් කියන වර්ගය. ඒ වගේම කුඩාම මාළු වර්ගයේ ෆ්ලේම් ඒන්ජල් ෆිෂ් කියන වර්ගයයි. ඒ වගේම මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 15ක් විතර ජීවත් වෙනවා. මෙයාලගේ වර්ග ගැන කතා කරන්න ගත්තොත් එහෙම මෙයාලා ඔක්කොම වර්ග 88ක් විතර දකින්න පුළුවන්. ඒ අතරිනුත් ඇක්වේරියම් හොබි එකේ ජනප්‍රියම වර්ග විදිහට එම්පරර් ඒන්ජල්, ක්වීන් ඒන්ජල්, තව ෆ්ලේම් ඒන්ජල් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. මේ මාළු වර්ගයේ මුහුදු ජීවත් වෙන මාළු වර්ගයක් හින්දා ඔයාලා මෙයාලව ඇක්වේරියම් එක වගේ හදනව නම් දැනගන්න ඕන විශේෂ කරුණු කීපයක් තියෙනවා. මෙයාලව හදද්දී ඔයාලා ටිකක් විශාල ටැංකියක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද මෙයාලට හොඳට පීනන්න ඉඩ තියෙනකොට මේ මාළු වර්ගයේ ස්ට්‍රෙස් නොවි ඔයාලගේ ඇක්වේරියම් එකේ හොඳ නිරෝගීව දකින්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ටැංකියේ කොරල් වර්ග මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ලයිව් රොක් හරි නැත්නම් වෙනත් ගල් වර්ග පාවිච්චි කරලා සාමාන්‍ය කොරල් ආශ්‍රිත වටපිටාවක් හදන්න පුළුවන් නම් මේක ගොඩක්ම හොඳයි. මෙයාලව හදන්න පුළුවන් ටැංකියේ විශාලත්වය ගැන කතා කරොත් එහෙම පොඩි වර්ගවල එහෙමත් නැත්නම් මඟල් 4ක විතර ඒන්ජල් ෆිෂ් කෙනෙක්ට සාමාන්‍යයෙන් අඩි 4ක විතර ටැංකියක් ප්‍රමාණවත්. ඒත් එක්කම මෙයාලගේ විශාල වර්ගය වලට ඒ මාළුන්ට ගැලපෙන විදිහට මෙයාලට පීනන්න ඉඩ තියෙන විදිහට ටැංකිය විශාල වෙනවා නම් ගොඩක්ම හොඳයි. මේ ටැංකියකට අවශ්‍ය ෆිල්ට්‍රේෂන් ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මුහුදේ ටැංකියකට සාපේක්ෂව අති විශාල ඉඩක් සහ නිතර වතුර කැළතෙන හින්දා අපද්‍රව්‍ය එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ටැංකියක ඒ දේ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ ටැංකිය අපද්‍රව්‍ය එකතු වෙලා වතුර අපවිත්‍ර වෙලා මේ මාළුන්ට ඒක විෂ වෙන්න උනත් පුළුවන්. ඒ හින්දා ශක්තිමත් ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකක් සහ හොඳ ෆ්ලෝ මේක එකක් ඔයාලගේ ටැංකියට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් ෆිල්ටර් වර්ග ගැන කතා කරොත් එහෙම ඔයාලට ලේසියෙන්ම කැනිස්ටර් ෆිල්ටර් එකක්
නැත්තම් සම් ෆිල්ටර් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ෆිල්ටර් එකේ ෆිල්ටර් මීඩියා එක විදිහට මොකක් හරි බයෝ මීඩියා එකක් පාවිච්චි කරනවා නම් ටැංකියේ අත්‍යවශ්‍ය බැක්ටීරියා වර්ධනයටත් ඒක හොඳ හේතුවක් වෙනවා. මෙයාලට ෆීඩ් කරන්න පුළුවන් කෑම වර්ග ගැන කතා කරොත් පොඩි ඒන්ජල් ෆිෂ් කෙනෙක්ට ප්ලවාංග වගේ ගොඩක්ම සුසු වෙනවා. සාමාන්‍යයෙන් ඒවා හොයාගන්න නැති නිසා ඔයාලට බ්‍රයින් ශ්‍රිම්ප් නැත්තම් වෙනත් මයික්‍රෝ ශ්‍රිම්ප් වර්ගයක් කෑමක් විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම විශාල ඒන්ජල් ෆිෂ් කෙනෙක්ට ඔයාලට බ්ලඩ් වර්ම්ස් නැත්තම් ෆ්‍රෝසන් ශ්‍රිම්ප් නැත්තම් ලයිව් ශ්‍රිම්ප් වගේ මොනවාරි කෑම වර්ගයක් දෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ ඒන්ජල් ෆිෂ්ලා ඇල්ගි ආහාරයට ගන්න ගැනීම සිදු කරන හින්දා ඔයාලගේ ඇක්වේරියම් එකේ ඇල්ගි පාලනයටත් මේ කට්ටිය හොඳ විසඳුමක් වෙන්න පුළුවන්. මෙයාලගේ ටැංක් මේට්ස්ලා ගැන කතා කරන්න ගත්තොත් එහෙම මේ මාළු වර්ගයේ සාමාන්‍ය ටෙරිටෝරියල් මාළු වර්ගයක්. ඒ හින්දාම මේ මාළු වර්ගය ඔයාලගේ ටැංකියේ ඉඩ හින්දා ගැටුම් ඇති කරගන්න පුළුවන්. ඒ ගැටුම් මෙයාලගේ මේ ඒන්ජල් ෆිෂ් වර්ග අතර වුණත් වෙන්න පුළුවන්. ඒ හින්දාම ඔයාලා වෙන විවිධ වර්ගවලින් ඒන්ජල් ෆිෂ් මාළු ටැංකිය දාලා ඉන්නව නම් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොඩි වර්ගවල ඒන්ජල් ෆිෂ් මසුන් එතරම් ඇග්‍රෙසිව් වෙන්නේ නැහැ. ඒ හින්දාම ඔයාලට ගොඩක් සිලෙක්ෂන්ස් වලට යන්න පුළුවන්. උදාහරණ ගත්තොත් එහෙම ගෝබි වර්ග නැත්තම් බටර්ෆ්ලයි ෆිෂ් ඒ වගේ මාළු ඔයාලා මෙයාලත් එක්ක ඇති කරන්න පුළුවන්. ඒ වුණාට විශාල ඒන්ජල් ෆිෂ් මසුන් සාමාන්‍යයෙන් පොඩි මාළුන්ට වඩා ඇග්‍රෙසිව් ගතියෙන් වැඩි. ඒ හින්දාම ඔයාලට විශාල ඒන්ජල් ෆිෂ් මසුන් ඇති කරනවා නම් තව වෙන සෝල්ටෝට ටිකක් ඇග්‍රෙසිව් ගතියෙන් වැඩි මාළු එක්ක ඇති කරනවා නම් හොඳයි. උදාහරණ ගත්තොත් එහෙම ග්‍රූප වර්ග නැත්නම් ට්‍රිගර් ෆිෂ්, ඊල් වර්ග ඔයාලට මෙයාලත් එක්ක ලේසියෙන් ඇති කරන්න පුළුවන්. තව එක විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ඒක මොකද කිව්වොත් ඔයාලා මේ මාළු වර්ගයේ මාකර් ෂොප් එකකින් අරගෙන ටැංකියකට එකතු කරන්න කලින් ඔයාලා සාමාන්‍යයෙන් ඇක්වමේෂන් කරනකොට ටෙම්පරේචර් ඇක්වමේෂන් එකක් විතරක් මදි. මෙයාලට ඩ්‍රිප් ඇක්වමේෂන් එකක් වගේ දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මොකද මේ මාළු වර්ගය ෆ්‍රෙෂ් වෝටර් මාළුන්ට වඩා ටිකක් වතුරට සංවේදී ගතියෙන් වැඩි. ඒ හින්දා ඔයාලා මෙයාලව ටැංකියකට එකතු කරනකොට ඩ්‍රිප් ඇක්වමේෂන් එකක් කරනවා නම් ගොඩක්ම හොඳයි. හොඳයි, අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අද සෝල්ටෝට ඒන්ජල් ෆිෂ් ගැන ගොඩක් විකරුණු අපි මේ වීඩියෝෙන් කතා කරා. තව මගෙත් එක ආසාවක් තියෙනවා මේ සෝල්ටෝට මැරින් ඇක්වේරියම් එකක් හදන්න. ඒ වුණාට ෆ්‍රෙෂ් වෝටර් ඇක්වේරියම් එකට සාපේක්ෂව සාමාන්‍යයෙන් මේ සෝල්ටෝට ඇක්වේරියම් එකකට සෑහෙන්න වියදමක් කරන්න වෙන හින්දා ඒ අදහස තව පස්සට දාලා තියෙන්නේ. බලමු ඉස්සරහට ඔයාලට රීෆ් ඇක්වේරියම් එක වීඩියෝ එකක් ගේන්න පුළුවන් වේවිද කියලා. එහෙනම් වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, අමතක කරන්න නැතුව channel එක subscribe කරන්න, ඔයාලට තව දැනගන්න තියෙන මොනවාරි මාළු වර්ගයක් ගැන විස්තර ඕන නම් ඒකත් පල්ලේ comment section එකෙන් දාන්න. එහෙනම් තවත් අලුත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.